පලොස්වෙනි සුක වර්ග සැපය ගැන වදාළ කොටස. පළවිනි ගාතාරත්නය ඇත්තෙන්ම අපි නම් ජීවත්වෙන්නේ හරිම සැපෙන්. එකනෙකාට වෛර කරගන්න මේ ලෝක අපිනම්කිසි වෛරයක් නැතුව ඉන්නවා. වෛරකරගන්න මිනිස්වා අතර කිසිම වෛරකिං තොරවයි, जीීවත්වෙන්නේ සාක්‍ය ජනපදේදී සාක්්‍ය කෝලිය රජවරුන් අරභ්‍යාව දාළගාතාව දෙවනගාතාරත් ඇත්තෙන්ම පිනම් ජීවත් වෙන්නේ හරිම සැපෙන් ක නිසා රෝගා තුරවෙච්ච ලෝකයේ අපි කෙලෙස් රහිතව ලෙඩුනොවී ඉන්න. කෙලිස් වලින් ලෙඩවෙච්ච මිනිසුන් අතරේ කෙලෙස් රහිතව ලෙඩුනොවී අපි තමයින්න. තුංවෙ නිගාතාරත්න. ඇත්තෙන්ම අපිනම් ත් පවෙන්නේ හරම සපෙන් කම්සපය සොයමින් ඇවිසිලායින් ලෝකයේ කම් සප අත්හරපු අපි කිසි ඇවිස්සීමක් නැතුව ඉන්නවා කම්සපය සොයන්න ඇවිස්සෙන මිනිස්වතර කම්සප අත්හරපු අපි සි ඇවිසීමක් නැතුවයි ජීවත් පන්නේ අතර වනගාතාර. ඇත්තෙන් मा පिනම් जीීවත්වෙෙන්න්නේ හරිම සැපෙන් අපි තුල්ල දුකහැදෙන කෙලෙස් මुකවත්නෑ ආබස්ර ලෝකේ දෙවියන් වගේ අපටත් ප්‍රීතියම බලගලා ඉන්න පුළුවනි. පංचසාලා බ්‍රාක්්මනගමේදී, වසවත්ති මාර්යාරභ්‍යාවදාලගාතාව පස්සනගාතාරත්න තරඟ කරන්න ගිහින් ජයගත්තොත් වෛරය තමයි ඇතිවෙෙන්ලි පැරදිච්ච කෙනා දුකින් වින්නවා නමුත් ඔය ජයපරාජ දෙකම ඇත්තරපු මුනිවරයා තමයි සැපසේ ඉන්නේ. නවරදී කොසල් ලජුන් අරභයාව දාළ ගාථාවද අය වෙන ගාතාරත්මී රාගයට සමාන කරන්න පුළුවන් වෙන ගින්නක් නෑ දේශයට සමාන කරන්න වෙන අපරාධිකුත්නේ පංචුපාදාස්කන්දියට සමාන කරන්න පුළුවන් වෙන දුකකුත්නේ ය නිමනට වැඩියෙන් කියන්න පුළුවන් වෙන සැපයකුත්නය සැබත්නරදී කම්සුවෙෙහි ලොල්ලු එක්තරා තරුණි කරභය වදා ළගහතාව හත්තනගාතාරත් බඩගින්න තමයි ලොකුම රෝගයේ මේ හේතු ප්‍රත්වයන්ගෙන් හටගත්තු දේ තමයි ලොකුම දුක ඔය යථාර්ථය අවබෝධ කරගත්තොත් එ අමා නිවන තමයි උතුන්ම සැපය අවනර ඉක්තරා උපාසකයෙක් අරභ්‍යාවදාළගාතාව අටවනගාතාරත් නිරෝගිකම තමයි උතුම් මලාබේ ජීවිත අවබෝධය තුළින් ලබන සතට තමයි උතුම් මධනය විශ්වාසවන්තකම තමයි උතුම් මඥාතිය උතුම් සැපය තමයි ඒයමා නිවන තවනරාමේදී කොසන් රජ අරභයා වදාළ ගාථාවති නවවනගාතාර පුුදකලාා ජීවිත ඇති රසයත් කෙළෙ සංසිදීමෙන් ලැබන ඒයමා නිමන්රසයත් පානය කළ භික්‍ෂුව පීඩාවින්න කෙනෙක් නොවයි පවු ඇති කෙනෙක් ද නොවෙයි ශාලා මහනුවරදී තිස්සතරුන් අරභයාව දාළ ගාතාව දස වෙන ගාතාරත්ම ආරයන් වහන්සලා දැකීම කොයිතරම් හොඳද උන්නහන්සලා සමග ජීවත්වෙෙන්න්න ලැබුුණොත් හැමදාම සැපයි අසත්පුරුෂ බාල ජනයාව දකින්න නොලබීම පවා සත්්‍යයාට නිතරම සැපලබාදනවා බේලුව ගමීදී සක්දවදු අරභයාාව දාළ ගාතාව එකලොස්සන ගාථරද අසත්තුරුෂ බාල ජනයක්ත් එෙක්ක එකට ජීවත්වෙන ගියොත් බොහෝ කලක් ශෝග කරන්න වෙනවා ඔය අඥඥාණයන් සමග වාසය කරන්න ලැබීම නම් දුකක්මතමයි හැමතිස්සේම සතුරෝ එක්ක ඉන්න වගේ නමුත් ප්‍රඥාවන්තකෙනා සමග ඇසුරු කිරීම හරි සැපයි නෑදෑයොත් එක්ක එකට ඉන්නවාගේ නගාතාර අන්න එනිසා ප්‍රඥාවන්ත ජීවිත අවබෝධය ලබාගත් සද්ධමය හොඳින් ප්‍රගුණ කරගත් වීරවන්ත සිල්වත් වත්වෙලිවෙත්තන්නා ආරයන් වහන්සලාන්නවා එවැනි සුන්දර ප්‍රඥ්ඥාති සත්කරෂෙක්වායි ඇසුරු කරන්න ඕනේ ආස ඇසුරු කරන්න න්සඳක්වාवाගේ පාලස්වැනි සුකවර්ගනිමාවී සැපේගන වදාල කොටස නිමාව.